Good morning, සුබ උදෑසනක් වේවා. ඔන්න අද තවත් ලස්සන දවසක්. ඉතින් අද ගොඩාක් කාර්යබහුල දවසක්. අද මට ගොඩක් වැඩ තියෙනවා. ඉතින් අපි බලමුද මගේ උදෑසන කාලය අපි චූටි දුවත් එක්ක ගෙවෙන්නේ කොහොමද කියලා. ඉතින් මම මේ කොලජන් තමයි මික්ස් කරන්නේ මම උදේම බොන වතුර වේදුරුවට. ඉතින් මේක බොන්න ගොඩක් ලේසි, ඒ වගේම ගොඩක් රසයි. මේකේ හොඳ ස්ට්‍රෝබෙරි ෆ්ලේවර් එකක් තියෙන්නේ. විශේෂයෙන්ම අපි වයස්ගත වෙනවත් එක්ක, මේ කියන්නේ අවුරුදු 28 වගේ, ඒ වගේම 30 වගේ වෙනකොට අපේ හැම රැලි වැටීම අපි වයසට යෑම ආරම්භ වෙනවා. ඉතින් අපි දිනෙන් දින වයසට යනවා තමයි. වයසට යන එක අපිට නැති කරන්න බැරි වුණත් වයසට යෑමේ ලක්ෂණ පෙනුමෙන් අඩු කරන්න පුළුවන් මේ වගේ සප්ලිමෙන්ට් එකක් ගත්තම. ඊට පස්සේ මම ඉතින් තත්ගාල වොෂ් එකක් එහෙම දාලා, තත්ගාල මල් ටිකකුත් කඩලා අනේ බුදුරජාණන් වහන්සේට බුද්ධ පූජාව තිබ්බා. මගේ එකම ප්‍රාර්ථනාව තමයි මගේ දරුවා ඇතුළු සියලුම දරුවන්ට කිසිදු අතුරු ආන්තරාවක් කිසිම දෙයකින් නොවේවා. ඒ වගේම මේ ලෝකේ කිරිසේනේ බලාපොරොත්තු ඉන්න මවරුන්ට ඒ සිහිනේ සබය කරගන්න ඔබ වහන්සේගේ පිහිට ආශිර්වාදය ලැබේවා. පහන තියලා ඇවිල්ලා ඔන්න මං පරිප්පුවක් තමයි මේ හදන්නේ. අද මං පරිප්පුවට නිවිති එකතු කරනවා. ඉතින් මෙහෙම කන්න හස්බන්ඩ් ගොඩක් කැමති මේ අපේ ගෙදර වැලේ නිවිති. ඉතින් ඊයේ රෑ ඔයාගත්ත මිරිසට ඔයාගත්ත මාළු වගේක් තියෙනවා. ඉතින් ඒත් එක්ක පරිප්පු තව පපරමකුත් බදලා ගන්නවා. අන්න හස්බන්ඩ් ඉතින් කාලා එහෙම වැඩට ගියා. දැන් බබාට නිදිමත වෙලා දැන් 8:00 වෙලාව. ඉතින් දැන් මං එයාට කිරි එකක් දීලා නිදි කරවන්න තමයි ලෑස්ති. මොකද එයාට නිදිමත වුණාම කොහොමටවත් ඉන්නේ අඬනවා. ඒ වගේම මේ එයා නිදින රුටින් එකක් තියෙනවා. ඒ රුටින් එකේ ඒ ටයිම්ස් වලට එයාට නිදි යන්න ඕනේ. ඉතින් 8:00 නිදියගත්තම 9:00 වෙනකම් වගේ බබා නිදිනවා. දැන් මම මේ එයාව නිදි කරන ගමන් වෙලාවකට මගේ පපෝඩ නිදිය ගන්නවා. නැත්තම් මෙන්න මේම හෙලෙව්වම එයා නිදිය ගන්නවා. නිදිය ගන්න කලින් ඉතින් මගෙත් එක පොඩ්ඩක් වෙලා කෝලම් කර කර ඉන්නවා. මේ බලන්නකො. ඉතින් උදේ හස්බන්ඩ් යන වෙලාවේ ගොඩක් ඇඬුවා. මොකද එයාව මේ වාහනේට අරගෙන එච්චර වෙලා තියාගත්තේ නැහැ. ටංගල්ල දුන්නා. මොකද එයාට පරක් වෙලා නිසා යන්න. ඉතින් අන්ලා අන්ලා කොහොම හරි ඉතින් මම ෂේප් කරගත්තා. දැන් ඔන්න නිදිමත වෙලාව බලන්නකෝ අපි බබාට ටංගල්ල නිින්ද යනවා. අනේ චූටි බබාලා නිදියද්දී හරි දුක හිතෙනවා නේද? මට නම් එහෙම තමයි. මම බබා නිදියන් ඉන්නකොට ඉඹින්න ගිහිල්ලා ඉතින් මේ වැඩි වැරදිච්ච වෙලාවල් තියෙනවා. නිදියාගත්තම ඉඹින්න ගිහිල්ලා ඇහැරිලා ආය නිදියන්නේ නැතුව බොහොම වාර නිදි කරන වෙලාවලුත් තියෙනවා. ඉතින් මං හිතනවා ගොඩක් අමල මේ පඬිත වැඩේ කරන්න ගිහිල්ලා කරගත්ත මොඩ වැඩේ ගැන පසුතැවෙන අමල ඉන්නවයි කියලා. ඉතින් එයා කෑවෙත් නැහැ. පහුගිය දවස් ටිකේ උණ හැදිලා ඉඳලා දවස් 5ක් විතර එක දිගටම උණ තිබ්බා. ඔන්න ඊට පස්සේ ඔන්න අද තමයි ටිකක් කන්න බොන්න පටන් ගත්තේ. ඔන්න ඉතින් බබා හැන්නම් පස්සේ ටක්කාල මම්මගේ උදේ කොෆි එකයි බ්‍රෙක්ෆස්ට් එක තමයි මේ හදන්නේ. මං ඉතින් පොඩ්ඩක් පොඩ්ඩක් ඩයට් කරන්න පටන් ගත්තා. ඩයට් කරන්න පටන් ගත්තට ඉතින් ඕක කොයි වෙලාවේ බ්‍රේක් වෙයිද දන්නේ නැහැ. ඉතින් මම මේ කොෆි එක තමයි පාවිච්චි කරන්නේ. මට උදේට මොනවා නැතත් අනිවාර්යෙන් මේ කොෆි එක නම් ඕනෙමයි. ඒක මං කොයි ටයිම් එකේ හරි බොනවා. බබා නිදාගත්තම බස් ටක්කාලා පායක ටෝස්ට් කරගෙන ඔන්න කොෆි එක බොන්න පටන් ගත්තා. ඒක බිල ඉවර වෙනකොටම මෙන්න අපේ චූටි වැණික ඇහැරියා. හරියටම පෑ භාගයයි නිදියා ගත්තේ. මේ බලන්නකො ඉතින්. දැන් බබාට උදේ කෑම එක දෙන්න ඕනේ. ආ උදේ කෑම එක කාලා නෙමෙයි නිදිය ගත්තේ. මං සමනේ බබාට එකම වෙලාවල් වලට කෑම දෙන්නේ නැහැ. එයා නිදියගෙන හැරෙන වෙලාවල් තියෙන ඒ ටයිම් එකේ තමයි අර බඩගිනි වෙති ගොඩක් අම්ල කරන වැරද්ද තමයි බබාව ඒගොල්ලන්ගේ ෂෙඩියුල්ස් වලට පුරුදු කරන්න හදන එක. හැබැයි එහෙම කරගන්න අමාරුයි. ඉතින් මේ තමයි යාගේ උදේ කෑම එක. අලයි, ඒ වගේම විතරයි, ඒ වගේම බටරුයි. එයාට උදේට මම බත් දෙන්නේ නැහැ. මොකද එයා උදේට බත් කෑවත් වැඩිය දවල්ට බත් කන්න. ඉතින් බත්ම කන්න කියලා දෙයක් නැහැ. මොනා හරි බබා කන දෙයක් දෙන්න. ඔන්න ඉතින් උදේ කෑම එක කාලා
බබාව ටිකක් තියලෙවල වොෂ්දානවා. ඉතින් ටංකාල වොෂ්දාන්න ඕන. මේ මොකද අද මට බබා එක සුපර් මාකට් යන්න තියෙනවා. ඉතින් අද තමයි මම ෆස්ට් ටයිම් එයා එක තනියම යන්නේ. මොකද හස්බන්ඩ් වැඩ ගොඩක් නිසා එයා ඇවිල්ලා අපිට යන්න වෙලාවක් නැහැ. ඉතින් ඒ නිසා ඔන්න මම ටැක්සි එකක් දාගෙන බබා එක යන්න ඩිසයිඩ් කරා. ඊට කලින් බබාව නාවන්න ඕනේ. මම යාව ගොඩක් කලාට මේ දැන් එළියට ගෙනත් නාවන්න. එයා ආසයි වටපිට බලවල නාන්න. මේ ඔලුවට දාලා තියෙන ෂීල්ඩ් එකෙන් වතුර එයාගේ මූණට නහයට යන එක නවත්තනවා. එතකොට එයාට අමාරුනේ හුස්ම ගන්න එහෙම මූණට ගියාම. ඉතින් ඒ නිසා මේ ෂීල්ඩ් එක මම පාවිච්චි කරන එයාගේ ඔලුව හෝදනකට. ඉතින් ඔන්න ආයි මං ඇතුළට ගත්තා. මේ මොකද මේ වැස්සක් ඉන්න ගත්තා. ඉතින් ඒ නිසා මං ඇතුළට ආවා. මෙන්න එයා නාවන. ඉතින් නාවන්නත් සෑහෙන වෙලාවක් යනවා. මොකද මේ බේස් එකෙන් ගන්නට අඬනවා. පොව් ඩොග් ඇන්නුවම වටේම දේවල් පෙන්නලා තමයි පිහිදාන්නේ. දැන් ඉතින් ලේට් වෙලා. හැබැයි ඉතින් කරන්න දෙයක් නැහැ. මෙයා අඬනගෙන අවත්ත ගන්නත් එපැයි. එයාගේ යාළුවෙක් කෙනවා මේ එයාට කවනකොට එහෙම යාව පෙන්න පෙන්න තමයි ගොඩක් වෙලාට මං කවන්නේ. මෙන්න මෙයා මේ ඉන්නේ. එයා බබාට කවන ටයිම් එකේ බබාගේ කෑම ඉල්ලනවා. මං ඉතින් එයාටත් කෑම දෙනවා. ඉතින් එයාට හරි ආසයි බබා. බබා what are you doing? ඔන්න මම තට්ටක් ගාලා බබා ලෑසි කරන්න හදන. ඉතින් තට්ටක් ගාලා කිව්වට බබාව එහෙම ඉක්මනට ලෑසි කරන්න බෑ. එයාට මේ හැමදේම අඳින්න දීලා හිමීට ෂේප් එකේ තමයි ඉතින් එයාගේ දේවල් කරගන්න ඕන. අපි මේ සුපර් මාකට් එකට යන ගම අපි කේල්ස් එකට තමයි යන්නේ. ඉතින් එහෙ කිනම් ලොකුට වීඩියෝස් ගන්න බැරි වෙයි. බලමුකෝ. බලන්නකො මෙයාගේ සතුට. මෙයා හරි ආසයි මේ ට්‍රොලි එකේ මෙහෙම ඉඳගෙන යන්න. ඉතින් ඒ අතර මේ රැක්ස් වල තියෙනවත් අතින් අරන් බිමට දානවා. මට ඒවත් අහුල හොල තමයි යන්න උනේ. දැන් ඉතින් අපි පඩ තරන් ඉවරයි. ලොකුට වීඩියෝස් කරගන්න බැරි වුණා. ඉතින් මේ මොකද මෙයා එක්කනේ තනියෙන්නේ ආවේ. ඉතින් එතකොට එක අතකින් අල්ලගෙන මෙයාවත් බලාගෙන වීඩියෝස් කරගන්න අමාරුයි. මම සාමාන්‍යයෙන් එළවලු පළතුරු වගේ දේවල් සතියට ඇති වෙන්න ගන්නවා. එතකොට පරිප්පු සීනි ඒ වගේ දේවල් මාසෙටම ඇති වෙන්න එකපාර ගේනවා. ඊට අමතරව ටොයිලටරිස් වගේ දේවලුත් මාසෙටම ඇති වෙන්න ගේනවා. චෝටි මැණික එන ගමන් හොඳටම නිදිමතේ ආවේ. මොකද එයා වෙනදා නාලෙ නිදිය ගන්නවානේ. ඉතින් ආව ගමන් හොඳටම නිදිය ගත්තා. එයා නිදි අතරේ මට අක්කල ගියා පොඩි වැඩක් තියෙනවා කරන්න. අන්න බලන්නක මම මේ මොකද කරන්න කියලා අපේ ආලුවන්ගෙන් එක්කෙනෙක් අම්ම කෙනෙක් වෙන්න ඉන්නේ. ඉතින් එයාට මේ ස්පෙෂල් කෑම එක තමයි මම මේ හදන්නේ දවල්ට. එයාට මම මේ දෙන්නේ ෆ්‍රෙෂ් මිල්ක් එක පාන්. ඒ වගේම ඒකට බිත්තරයක් දාලා මේක ගොඩක් ආසාවෙන් එයා කනවා. එයාට දැන් 40 days වගේ වෙනවා. ඉතින් මේ වගේ දෙයක් දෙන එකට ගොඩක් හොඳ පෝෂණයක් කුත් ලැබෙනවා. ඒ වගේම එයා ආසා වෙන තන. ඉතින් මේක බබා නිදි අතර ටක් කල ගිහලා මෙයාට දාලා එන්න තමයි මම යන්නේ. මේ ඉන්නේ අපේ ආලෝ ටික මීනේ රෙනි. මේ ඉන්නේ අපේ ප්‍රෙග්නට් මාමි. ඉන්නේ අපේ බඩදරු අම්මා. බලන්නකො ඉතින් බබාලා හිටිය කියලා නෑ. තාම සෙල්ලම. මේ තමයි දෝරා. මෙයා තමයි ඉතින් අපේ කින්න නපුරිචි. යාගේ කුඩු ලොක් කරලා තියෙන්නේ. මොකද අනිතත් එක රණ්ඩුවට යනවා හැමතිස්සෙම. මෙයා ගොඩක් සරයි. මේ බලන්න චොකෝ ආසාවෙන් අර මන් දොන්න කෑම එක කන හැටි. මේගොල්ලන්ට නෑ. ඉතින් මේගොල්ලන්ට උදේ හස්බන්ඩ් කෑම දාලා ගියා. තාම බබා නිදි. මං පහලට ඇවිල්ලා ටක් ගාලා දවල්ට කෑම හදන්න පටන් ගත්තා. උදේ වෙපු පරිප්පු තියෙනවා. ඉතින් මම සුපර් මාකට් එකෙන් එනකොට බටන් මෂ්රූම් අරන් ආවා. දැන් මම මේ බටන් මෂ්රූම් තෙල් දාන්න තමයි යන්නේ. බලන්නකො මං කොහොමද ඒක හදන්නේ කියලා. මුලින්ම මේ වගේ ඉඟුරු සුදුරුණු තෙලට දාගන්නවා. ඊට පස්සේ කපාගත්ත රතු ලවණු ගෙඩියක් හෝ භාගයක්
මේ විදිහට තෙල් දාගන ඊට පස්සේ ඒක චුට්ටක් රන්නන් පැහැවෙනකන් ඉන්න ඕන මේ විදිහට බටන් මෂ්රූම් වැදුවම හරියම රසයි හරියට නිකන් මස් වගේ ඊට පස්සේ මම උම්බලකට චුට්ටක් එකතු කරනවා ඔයාලට උම්බලකට නැත්තම් කෝනිස්සෝ එහෙම නැත්නම් හාල් මැස්සෝ පොඩිවට කපපු කරවල උනත් පාවිච්චි කරන්න පුළුවන් එහෙම නැත්නම් උනත් රසයි ඊට පස්සේ මම රම්පෙ කරපින්ච අමමිරිසුත් එකතු කළා මේ වගේ තෙලින් ෆ්‍රයි වෙන්න තිබ්බා තව කුරුඳ කෑල්ලකුත් එකතු කරා කුරුඳ එකතු කරාම හරියම සුවඳක් එනවා අපි හදන ඕනම කෑමක ඊට පස්සේ මම මේ වගේ තක්කාලි පොඩි තක්කාලි ගෙඩියක් මේ විදිහට කපලා තෙලටම එකතු කරනවා ඒකත් පොඩ්ඩක් මේ විදිහට තෙලෙන් ෆ්‍රයි වෙන්න දෙනවා ඊට පස්සේ මම මේ එකතු කරන්නේ මිරිස් කුඩු 3-5 කුඩු කැමති ප්‍රමාණයට මේ තෙලටම එකතු කරගන්න මේකත් හරියට නිකන් මස් කරියක් හදනවා වගේ තමයි මම මේ එකතු කරගත්තේ මස් කරි 3-5 එතකොට මේ එකතු කරගත්තේ කහ මේ ටිකත් හොඳට මේ වගේ තෙලෙන් පොඩ්ඩක් ෆ්‍රයි වෙන්න දෙන්න තප්පර දෙකක් තුනක් ඊට පස්සේ අපේ බටන් මෂ්රූම්ස් ටික මේ විදිහට දාගන්නවා ඉතින් මම නම් මේ විදිහට බටන් මෂ්රූම් ටික කෑලිවලට කපා ගත්තා ඉතින් මේවා මේ චුට්ටක් ඉදෙනකොට ලිපේ පොඩ්ඩක් ෆ්‍රයි වෙනකොට මේක චූටි ප්‍රමාණයක් වෙනවා මේ ගොඩක් වුණාට ඉතින් එක පැකට් එකක් නිගෙනාව ඉතින් මෙන්න මේ වගේ හොඳට අර මිරිස් 3-5 කහ වගේ දේවල් මේ විදිහට හොඳට අර කරියකට ඇබ්සෝබ් කරගන්න මේ විදිහට තියලා තියන්න ඕන. ඔන්න ඊට පස්සේ තමයි මම ලුණු දාන්නේ. මේ විදිහට ලුණු පොඩක් එකතු කරගන්න, ලුණු රසායනෝ එකතු කරගන්න. ඒ වගේම මතක තියාගන්න ගින්දර වැඩි කරගන්න එපා. නැත්නම් අර 3-5ම කර රහක් එනවා. මම මේ එකතු කරගන්නේ සෝස්. මම නම් එකතු කරගන්නේ ඔයිස්ටර් සෝස්. වඩ තියෙනවා නම් සෝයා සෝස් ටිකක් එකතු කරගන්න පුළුවන්. උයන වැඩේ කරන අතරේ මම ගිනවපු බඩු ටික මේ විදිහට ෆ්‍රිජ් එකෙන් අස් කරගන්නවා ඉමීටියට් මොකද බබා හැරුණොත් ඒක කරගන්න වෙන්නේ නැහැ මම මෙන්න මේ විදිහට ගිනව බඩු අස් කරගන්නවා ඉතින් මම මේ බාස්කට් එකට දාන්නේ එක්ස්ට්‍රාස් ඒ කියන්නේ දැනට පාවිච්චි කරන අපිට තියෙන දේවල් නමුත් මම වැඩිපුර ගෙනත් තියෙන දේවල් මේ විදිහට මෙන්න මේ බාස්කට් එකට දාලා මේ විදිහට මම තියාගන්නවා ඉතින් බබා කොහේයි ගිහින් ආව ගමන් සාමාන්‍යයෙන් පැයකමාරකට එක දිගට නිදිය නැති එක පොඩි වාසියක් නැත්නම් ඉතින් වැඩ දික් කරගන්න වෙන්නේ නැහැනේ මම මේ විදිහට මං ගෙනව බඩු ටික මස් කරා ඉතින් මං ඩයට් කරන්න ගත්ත එකවලට මං ග්‍රීන් ටී එකකුත් ගත්තා ඉතින් මේ තියෙන කිචන් ටවල්ස් පැන්ටි ටොප් එක පේන මම පාවිච්චි කරන්නේ මෙන්න මේවා ඉතින් මේවා විසික් කරන්න පුළුවන් පාවිච්චි කළා ඊට පස්සේ ඔන්න අද නම් සෑහෙන කාලයකට පස්සේ බිත්තර තිබ්බා බිත්තර ටිකත් මේ විදිහට පරිස්සමට කන්ටේනරේ අහුර ගන්නවා බබාට නම් අපි මේ බිත්තර දෙන්නේ නැහැ මම බබාට දෙන්නේ ගම් බිත්තර ඔයාලන් බබාට බිත්තර දෙනවා නම් පුළුවන් තරම් ගම් බිත්තර හොයාගෙන දෙන්න බලන්න පහන් බිත්තර වලට වැඩිය ගම් බිත්තර ගොඩක් හොඳයි give the ball ඔන්න අපි චූටි මැණික ඇහැරියා දැන් ඇහැරලා කෑම කාලා බඩත් ඉරිලා මේ මගෙත් එක සෙල්ලම් කරනවා කෑ ගගහ go give the ball papa give the ball go අන්න ඔය විදිහට තමයි ඉතින් මගේ අද දවසේ උදෑසන කාලේ සහ දවල් කාලේ ගෙවුනේ මේ චූටි බබත් එක්ක හරිම බිසි දවසක් අද මගේ වීඩියෝ එකට කැමති නම් ඔයගොල්ලෝ ලයික් කරන්න ඒ වගේම දැනගන්න දෙයක් තියෙනවා නම් ඔයගලගේ අදහසක් තියෙනවා නම් පහලින් කමෙන්ට් කරන්න ඒ වගේම මතක ඇතුව මගේ channel එකට subscribe කරන්න ගොඩක් vlogs බලන්න ආසයි නම් ඒ වගේම pregnancy සම්බන්ධව ඒ වගේම බබාලගේ දේවල් සම්බන්ධව දැනගන්න ඕන නම් channel එක subscribe කරන්න ගිහින් එන්න හැමෝටම සුබ දවසක් බයි